ඉනගෙනෙන කුමාරියේ කතාවට ආදරේ කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ හෙක්ටරයගේ කට නිසා ඉදිරියේදී වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් මේ වෙද්දී බංගලාවේ ඉතා සුහදව හැමදෙනාම සතුටින් කාලය ගත කරනවා. ඒ වගේම හෙක්ටර්, ටානියා, ඒ වගේම චාල්ස්ලා හැමෝම එකතු වෙලා ජගත්ගේ වෙඩින් එක ගන්න ඉතා මිහලින් සමරන්න සූදානම් වෙනවා. ඉතින් ජගතුත් බොහොම සතුටින් ඉන්නේ. මොකද චාල්ස්ගේ කීමට ජගත් කැමති වුණා ටානියා විවාහ කරගන්න. ඉතින් මේ වෙනුවෙන් දැන් සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඉතින් මේ වෙලාවේ වෙඩින් එකේ වැඩ කටයුතු වල සියලු දෙනාම කාර්ය බහුල වෙලා. ඒ වගේම සත්සරණිත් දරුවන් එක්ක දරුවන්ගේ ඇඳුම් හදන වැඩ කටයුතු ඒ දරුවන්ගේ සියලු දේවල් මේ වෙද්දි සූදානම් කරමින් පවතිනවා. ඉතින් මේ වෙද්දි නම් දැනටමත් චාල්ස්වත් ජගත්වත් මේ හෙක්ටර්ගේ ටානියාගේ වැඩ කිසිම දෙයක් දන්නේ නැහැ. එයාලට තාම එයාල කරපු හොර වැඩ හුනේ නැහැ. මොකද ජගත් ඒව ඔප්පු කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ තාම රොනාලියාටවත් ෂෙරින්ටවත්. මේ දෙන්න හැම වෙලාවෙම උත්සාහ කරේ හොඳටම සාක්ෂි හොයාගෙන හෙක්ටර් වයි ටානියා වයි ජගත් චාල්ස්ටයි මාට්ටු කරලා දෙනවා කියලා. නමුත් හැම උගලකින්ම බේරුණා මේ වෙද්දිත් හෙක්ටර් තාමත් බේරිලා ඉන්නවා. ඒ වගේම ටානියා කවමදාකවත් කිසිම කරපු දෙයක් එළියුනේ නැහැ. ඉතින් මේ බංගලාවේ ගොඩක්ම ප්‍රශ්න ඇති කරපු හෙක්ටර් තාම නිදහසේ ඉන්නවා. අනිත් අයට හෙක්ටර් වැඩිකාරයෙක් කියලා ඔප්පු කරගන්න බැරි වුණ නිසා. ඉතින් ওই විදියට කාලය ගත වීගෙන ඉදිරියට යද්දී මේ අයගේ විවාහයට ලොකු සූදානමක් ලොකු උනන්දුවක් තියෙනවා බංගලාවේ ඇතුලේ. නමුත් දරුවන් ගොඩක්ම කැමති සත්සරණි එයාල එක්ක ඉන්නවට හෙක්ටර් හෙක්ටයි ටානියායි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ රොනාලියා වගේම සත්සරණිත් බංගලාවෙන් නෙලවල දාන්න. ඉතින් ඒකට නම් ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මොකද දරුවන් එහෙම වෙන්න ඉඩ තියන්නේ නැති නිසා. ඉතින් මේ විදියට කාලය ගත වීගෙන යද්දී චාල්ස් සාමු ඇවිල්ලා හෙක්ටර්ව මුණ ගැහෙනවා. වෙඩින් එක ගැන විස්තර කතා බහ කරන අතරතුරේදී චාල්ස් කියනවා හෙක්ටර් එක්ක මම DIG එක කතා කරන්න ඕන. මේ කතා කරන්න නම් තමයි හදන්නේ කියලා. චාල්ස් කියනවා මම DIG ට කතා කරන්න තමයි හදන්නේ කියලා. ඉතින් එකපාරටම බ්‍රේක් නැති හෙක්ටර්ගේ කටින් කියවෙනවා DIG ට කෝල් එකක් ගන්න නම් සිරිල් ළඟට යන්න ඕන නේද කියලා. ඉතින් කටින් ඉබේම පණිනවා මේ DIG කියන්නේ සිරිල් තමයි කියලා. සිරිල් ළඟ ෆෝන් එකෙන් තමයි හෙක්ටර් DIG විදියට මෙතෙක් කල් කතා කරේ කියලා ඇත්තරම චාල්ස්ට කියන්න වෙනවා හෙක්ටර්ට. ඉතින් හෙක්ටර්ගේ කටහින්දා ඉදිරියේදී මොන විදියෙ දෙයක් සිද්ධ වේවිද බංගලාවේ. අනිවාර්යෙන්ම කරපු වැරදි ඔප්පු වෙලා හෙක්ටර්ට බංගලාවෙන් යන්න සිද්ධ වේවි. ඔබ සියලු දෙනාට සුබ දවසක්.